මෙම අලංකාරමත් රාත්‍රියේ ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ ස්වාමීන් වහන්සේ අප එකිනෙකාට දැක්වා වූ කරුණාව අනුග්‍රහ නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මේ රාත්‍රියේ අපි හැම කෙනෙක් එක්සිට වෙලා අපි ස්වාමීන් වහන්සේට මොහොතක් නමස්කාර කරමු. අපි උන්වහන්සේගේ අභිමුඛයේ මේ රාත්‍රියේ එක්සිට වෙලා අපි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමු. සුදු දයාබර දෙවි පියාණනි, මේ රාත්‍රිය අපි ඔබේ නාමයට ගෞරව කරනවා. මේ රාත්‍රිය අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. ඔබ වහන්සේ ආලෝකයේ දෙවියන් වහන්සේ. ස්වාමීන් ඔබේ නාමයට මහිමය වේවා. අප විනුවෙන් කළා වූ සියලු ක්‍රියාවල් නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් ඔබහන්සේ යහපත් දෙවියන් වහන්සේ, ඔබහන්සේ ආලෝකයේ දෙවියන් වහන්සේ, ස්වාමිනිය අපව සුවපත් කළා වූ දෙවියන් වහන්සේ ඔබයි. ඔබහන්සිට මේ රාත්‍රියේ ස්තුතිවන්ත වෙනවා. පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් ගෞරව වේවා. සදාකාලික පියාණනි, අපට ප්‍රේම කළා වූ දෙවියන් වහන්සේ, ස්වාමිනිය මේ රාත්‍රිය අපි ඔබේ නාමයට ප්‍රශංසා කරනවා. මේ රාත්‍රිය අපි ඔබේ නාමයට ගෞරව කරනවා. ඔබහන්සේගේ පිය සිනිහස අපේ ජීවිතය මත සෑම දවසක නිදහස් කරන්නා වූ දෙවියන් වහන්සේ, ස්වාමිනි මේ රාත්‍රිය ඔබේ නාමයට ප්‍රශංසා වේවා, මහිමය වේවා, ගෞරව වේවා. සදාකාලික පියාණනි, ඔබේ නාමයට ප්‍රශංසා කරනවා. අපි හැම කෙනෙක් මේ රාත්‍රිය එක්සිට වෙලා අපි ඔබගේ නාමයට මහිමය දෙනවා ස්වාමිනි. ඔබ ශුද්ධයි, ඔබ ධර්මිෂ්ඨයි, ඔබහන්සේ ප්‍රේමණීයයි, ඔබහන්සේ ආලෝකයේ දෙවියන් වහන්සේ. මේ අහසින් යට පොළවෙන් උඩ මිනිසෙකුට ගැලවීමට දෙන ලද එකම නාමය නම් යේසුස් වහන්සේගේ නාමයයි. ස්වාමිනි මේ රාත්‍රිය ඔබේ නාමයට අපි ගෞරව කරනවා. අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමින් අපි ඔබ වහන්සේගේ අභිමුඛයේ යටහත් වෙනවා. මේ රාත්‍රියේ සියලු මහිමේ ගෞරවය අපි සියලු දෙනා එක්සිට වෙලා අපි ඔබ වහන්සේගේ නාමයට ඔසවලා අපි ඔබේ අභිමුඛයේ යටහත් වෙනවා ස්වාමිනි. යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් උතුම් දෙවි පියාණනි. හොඳයි, මේ රාත්‍රියේ අපි තා බලවත් වූ එළිදරව්වක් කෙරේ අපි අවධානය යොමු කරන්නට යනවා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, අපි මේ පොළවේ ගමන් කරන විට ඉතින් මනුෂ්‍යයා විවිධාකාර ස්ථාන තුලින් විවිධාකාර පරීක්ෂාවන් තුලින් ගමන් කරනවා. ඒ වගේම මේ රාත්‍රියේ මේ යාඥාවට සමන් දෙන ඔබ ගැටලුවක් නිසා රාත්‍රියේ වේදනාවට පත් වෙලා සිටිනවා නම් ඔබ මේ ප්‍රශ්නයේ ගැටලුව දිහා නොවේ, ඔබ මේ ප්‍රශ්නයේ ගැටලුවෙන් නිදහස් කරන්නා වූ දෙවියන් වහන්සේ කෙරේ ඔබේ අවධානය යොමු කරන්න මේ රාත්‍රියේ ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය. මනුෂ්‍යයන්ගේ ජීවිතවලට ගැටලු ප්‍රශ්න එන විට මේ සාතනික ක්‍රියාවල් ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය මේක විශාල කරලා පෙන්නනවා. ඉතින් එවිට මනුෂ්‍යයා හිතනවා මේකෙන් ගොඩ එන්නට බැරි වෙයි, මේකෙන් ජය ගන්නට බැරි වෙයි කියලා වුන් වේදනාවටපත් වෙලා කලකිරුණු ස්වභාවයක වුන්ගේ ජීවිතය ගත කරනවා. නමුත් අද දවසේ ඔබට යම් ගැටලුවක් තිබෙනවද, ඔබට යම් ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවද, සුවය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවද, ඔබට යම් ආත්මික ගැටලුවක් තිබෙනවද, ඔබේ පවුලේ යම් ප්‍රශ්නයක් තිබෙනවද, මේ සියලුම දේවල් වලට වඩා මේ සියලු දේවල් වලට විසඳුම දෙන්න ජීවමාන යේසුස් වහන්සේ බලවන්තව සිටිනවා. මගේ ප්‍රේමණීය සහෝදරයන් සහෝදරිය, අපේ ජීවිතයේ එන ප්‍රශ්න වලට වඩා දෙවියන් වහන්සේ විශාල වූ දෙවියන් වහන්සේ. ප්‍රේමණීය සහෝදරයන් සහෝදරිය, ඉතින් එම නිසා අද දවසේ මේ රාත්‍රිය ඔබේ ජීවිතයට යම් ප්‍රශ්නයක් ගැටලුවක් තිබෙනවා නම් ඔබ මේ ප්‍රශ්නය දිහා බලන් එපා. එම ප්‍රශ්නයෙන් නිදහස් කරන්නා වූ දෙවියන් වහන්සේ කෙරේ ඔබේ අවධානය යොමු කරන්න මගේ ප්‍රේමන්ත සහෝදරයන් සහෝදරිය. අපි දකිනවා පරණ ගිවිසුමේ 1 සාමුවෙල් 17 වෙනි පරිච්ඡේදයේ දාවිත් මේ ගොලියාත් සමග සටනට යන වෙලාවේ ඔහු විශ්වාස කරේ ඔහුගේ දෙවියන් වහන්සේ ගැන. ආමෙන්. ඉතින් ඔහුට ආපු ප්‍රශ්නය ගැන, ඔහුට තිබ්බ අභියෝගය ගැන නෙමෙයි ඔහු කල්පනා කරේ. මගේ ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, ඔහු විශ්වාස කරේ ඔහුගේ ජීවමාන දෙවියන් වහන්සේ. ආමෙන්. එම නිසා අපි දකිනවා දාවිත් ඒ සටන ජය ගන්නවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, මේ දාවිත් කුඩාව සිටියා, නමුත් දා විශාල යෝධයව දාවිත් පරාජයට පත් කරා. අද දවසේ ඔබ කුඩා කෙනෙක්ද, නමුත් ඔබට විශාල ප්‍රශ්න ඇවිල්ලා තිබෙනවද, නමුත් මේ මැද්දේ ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරනවා නම් ඔබට පුළුවන් ඒ ප්‍රශ්නේ කොච්චර විශාල වුණත් ඔබට ස්වාමීන් වහන්සේ ජයග්‍රහණය දෙන්නට යනවා. ආමෙන්. එදා දාවිඩ් ස්වාමීන් වහන්සේ ඒ සටන උන්වහන්සේට ජය දුන්නා. මගේ ප්‍රේමන්ත සහෝදරයන් සහෝදරිය, දාවිඩ් දෙවියන් වහන්සේව විශ්වාස කරා වූ ඉතා ප්‍රේමවන්ත මිනිසෙක් ස්වාමීන් වහන්සේ ඉදිරියේ. එම නිසා මේ රාත්‍රියේ ඔබේ හදවත විවෘත කරලා ඔබට තියෙන ප්‍රශ්නේ නෝවේ, ඔබට තියෙන ගැටලුව නෙමෙයි. ඒ ප්‍රශ්නේ කොච්චර විශාලද,
මේ රෝගය කොච්චර විශාලද මේ රෝගයට බෙහෙත් ගත මේක කවදාවත් හොඳ වෙන්නේ නැහැ කියලා ඔබට හිතෙනවද නමුත් මේ රාත්‍රියේ ඉතා වැදගත් දෙයක් එදා දාවිත් ඔහු විශ්වාස කරේ ඔහුගේ දෙවියන් වහන්සේව ආමෙන් ඒක භයානක අවස්ථාවක් දාවිත් මුණ දුන්න අවස්ථාව නමුත් දාවිත් ජීවමාන දෙවියන් වහන්සේ ජය දුන්නා ආමෙන් අද දවසේ මේ රාත්‍රිය ඔබ මේ යාඥාවට සවන් දෙන විට ඔබට තිබෙන්නේ කුමන ප්‍රශ්නයක්ද මේ රාත්‍රියේ ස්වාමීන් වහන්සේ ඔබට ජයග්‍රහණ නිදහස් කරන්නට යනවා වැදගත් දෙයක් ඔබේ ජීවිතේ කුමක්ද ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරන්න අපි දකිනවා 1 සාමුවෙල් 17 වෙනි පරිච්ඡේදයේ දාවිත් තමන්ගේ ජීවමාන දෙවියන් වහන්සේව ඊශ්‍රායෙල්ගේ සුද්ධ දෙවියන් වහන්සේව විශ්වාස කරා එවිට පිලිස්තියරු පරාජයට පත් වුණා ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය අද දවසේ ඔබේ ජීවිතේ මහත් ජයග්‍රහණයක් ඔබ ලබන්නට යනවා සටන වූ ජයගත්ත ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය අද දවසේ මේ රාත්‍රියේ ඔබට තිබෙන ප්‍රශ්නය ඔබට තිබෙන ගැටලුව කොපමණ විශාල වුණත් ඒක ඔබට වැඩිය විශාල වෙන්න පුළුවන් නමුත් දෙවියන් වහන්සේ සියල්ලට වැඩිය විශාලයි ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය එනං ඔබ ඔබේ බලාපොරොත්තු මේ රාත්‍රියේ ඔබගේ දෙවියන් වහන්සේ කෙරේ අපගේ ජීවමාන යේසුස් වහන්සේ කෙරේ මේ රාත්‍රිය ඔබේ බලාපොරොත්තු තබන්න ඔබ ඇදහිල්ල තබන්න ඔබේ පවුලේ තිබෙන්න පුළුවන් විශාල ගැටලු ඔබේ දරුවන්ගේ විශාල ගැටලු තියෙන්න පුළුවන් නමුත් මේ සියල්ලට වැඩිය දෙවියන් වහන්සේ විශාලයි ආමෙන් දාවිත් වගේ ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරන්න ස්වාමීන් වහන්සේ මේ රාත්‍රියේ ඔබ ඉන්න ගැටලුවෙන් ඔබ නිදහස් කරන්න යනවා වැදගත් දෙයක් දාවිත් එක දෙයයි කරේ කුමක්ද ඔහුගේ දෙවියන් වහන්සේව ඔහු විශ්වාස කරා ආමෙන් ඔහුගේ දෙවියන් වහන්සේව ඔහු මුළු හදවතින් උන්වහන්සේට ප්‍රේම කරා උන්වහන්සේව ඔහු විශ්වාස කරා මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය එහෙනම් අද දවසේ ඔබට දාවිත් වගේ ගැටලුවක් තිබෙනවද ඔබ ඉදිරියේ විශාල යුද්ධයක් තිබෙනවද ඔබ ඉදිරියේ ජය ගන්න විශාල දෙයක් තිබෙනවද එහෙනම් ඔබ දාවිත් කරපු දේ කරන්න පුළුවන් ඔබේ ජීවිතේ කුමක්ද දාවිත් දෙවියන් වහන්සේව විශ්වාස කරා එහෙනම් ඔබ මේ රාත්‍රියේ ඔබ යේසුස් වහන්සේව විශ්වාස කරන්න හලෙලූයා ආමෙන් ඔබ ජීවමාන දෙවියන් වහන්සේව විශ්වාස කරන්න සියලු බාධා වලින් උන්වහන්සේ ඔබට ජය දෙන්නට යනවා සියලු පරීක්ෂා වලින් ස්වාමීන් වහන්සේ ඔබට ජය දෙන්නට යනවා සියලු අමාරුකම් වලින් මේ රාත්‍රියේ ස්වාමීන් වහන්සේ ඔබව නිදහස් කරන්නට යනවා එහෙනම් අපේ ජීවිතය වැදගත් දෙයක් වැදගත්ම මොනවාද ප්‍රශ්නේ දිහා බලන්න එපා ඔබ බලන්න දෙවියන් වහන්සේ කෙරේ ආමෙන් මේ රාත්‍රිය ඔබ ඔබ නිස්සාරණේ තුල ඔබ හදවත දැන් යොමු කරන්න ජීවමාන දෙවියන් වහන්සේට කුරුසියේ මත උන්වහන්සේ ජීවිතේ පූජා කරලා උන්වහන්සේ මලවුන්ගේ නැගිටලා අදට ජීවත් වෙනා වූ දෙවියන් වහන්සේ අපගේ උතුම් වූ යේසුස් වහන්සේ ආමෙන් එනං මේ රාත්‍රියේ ඔබ ප්‍රශ්නේ දිහා නොවේ යේසුස් වහන්සේ කෙරේ ඔබ අවධානය යොමු කරන්න හලෙලූයා ආමෙන් පළමු කොටත් රාජ්‍ය ධර්මිෂ්ඨකමත් අපි සොයමු ආමෙන් සියලු ගැටලු වලින් අද රාත්‍රියේ නිදහස් වෙන්නට යනවා ඔබට තිබෙන ආර්ථික ප්‍රශ්න වලින් නිදහස් වෙන්නට යනවා ඔබ සුව වෙනවා මගේ ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය ඔබේ ආර්ථික ගැටලුව නිදහස් වෙන්නට ඔබට හාස්කම් පැමිණෙනවා මේ රාත්‍රියේ සියලු අඳුරු ක්‍රියාවල් පහව යනවා මේ රාත්‍රියේ සුද්ධාත්ම නහස්සේගේ බලය කරුණ කොටගෙන එනම් මේ රාත්‍රියේ වැදගත් එලිතරව්වක් ඔබ අත්පත් කරගන්න දාවිත් බැලුවේ ගොලියාත් දියානුවේ දාවිත්ට ප්‍රේම කළා වූ දෙවියන් වහන්සේ කෙරේ ආමෙන් ඊශ්‍රායෙල්ගේ සුද්ධ තනන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ උතුම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආමෙන් එදන් අද දවසේ ඔබ ප්‍රශ්නේ ගැටලුව දිහා අවධානය යොමු කරන්න එපා ප්‍රශ්නේ ගැටලුව නිදහස් කරන්නා වූ ජීවමාන දෙවියන් වහන්සේ කෙරේ ඔබේ හදවත යොමු කරන්න ආමෙන් හලෙලූයා මේ රාත්‍රිය අපි යාඥා කරමු සියලු පවුරු කඩා වැටෙන පිණිස සියලු බාධාවල් බිඳ වැටෙන පිණිස අද දවසේ අපි කිසි ප්‍රශ්නයක් ගැන කල්පනා කරන්න යන්නේ නැහැ. අද දවසේ අපි කිසි ප්‍රශ්නයක් ගැන හිතන්න යන්නේ නැහැ. අපි මෙනෙහි කරන්න යන්නේ අපේ දෙවියන් වහන්සේගේ නාමයෙන්. උන්වහන්සේ විශාල වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ රහඳ තාරකාවල් නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ කෙරේ මේ රාත්‍රියේ මෙනෙහි කරමු. ඔබේ හදවත උන්වහන්සේට විවෘත කරන්න. ඔබ උන්වහන්සේ ඉදිරියේ ඔබේ ප්‍රේමය ඔබ උන්වහන්සේට දක්වන්න. හලෙලූයා. මේ රාත්‍රියේ මහත් පරිවර්තනයක්. දාවිද් දෙවියන් වහන්සේට ප්‍රේම කළා වූ මිනිසයා උන්වහන්සේ ඔහුව නිදහස් කළා හලෙලූයා මේ රාත්‍රිය ඔබ නිදහස් වෙනා වූ රාත්‍රියක් ඔබ ඉනිස්ථානයේ තුල දැන් මේ යාඥාවට එක්සිට් වෙන අපි යාඥා කරමු සියලු කැටලු වලින්
මේ රාත්‍රියේ ඔබත් ඔබේ පවුලත් නිදහස් වෙන පිණිස එනම් වැදගත් දෙයක් කුමක් දවස්සේ ඔබ ඇදහිල්ලෙන් ස්වාමීන් වහන්සේ කෙරේ ඔබ අවධානය යොමු කරන්න මගේ සහෝදරයා සහෝදරිය හොඳයි අපි යාඥා කරමු මේ රාත්‍රියේ උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා දෙවියන් වහන්සේ විශාලයි මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය උන්වහන්සේට ගලවන්ට නොහැකි වූ ගැඹුරක අපි නැහැ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය උන්වහන්සේට තිබෙන්නේ දිගුණ හස්තයක් උන්වහන්සේට පුළුවන් ඕනම ස්ථානයකින් අප උස්සවා තබන් හල්ලෙලූයා එනම් මොකද්ද ඔබ උන්වහන්සේ කෙරේ විශ්වාස කරන ඔබ ජීවමාන යේසුස් වහන්සේ කෙරේ විශ්වාස කරන උන්වහන්සේ මේ රාත්‍රියේ ඔබව ගලවන්නට යනවා ඔබට තිබෙන පෞරු උන්වහන්සේ කඩා දමන්නට යන ශුද්ධාත්ම උන්වහන්සේගේ ආලේපය කරනකොටගෙන නිදහස් වූ රාත්‍රිය Riyalama kantala labama makka shakara bariyandu Pribikyala mama makka shakala baladiyakka shanturiyala Nidahasri na uratri Siyalu Amdakarika kriyawal Kadaveti na uratri Then obe darua nidahasri noa Then obe artike nidahasri noa Then obe roga suave noa Yesus Vahansage naamen Artika gatlu palaya noa Yesus Vahansage naamen දැන් ඔබ සිට න අපි යාඥා කරමු ඔබ හදවත ස්වාමීන් වහන්සේට විවෘත කරන්න. උන්වහන්සේ මේ යාඥාව කරුණ කොටගෙන ආශ්චර්ය මේ ක්‍රියාව දක්වා තිබෙනවා. එනම් මේ රාත්‍රියේ මේ හඬ ඔබට ඇසෙන විට ඔබ උන්වහන්සේ කෙරේ විශ්වාස කරනවා නම් යේසුස් වහන්සේට ඔබේ හදවත විවෘත කරනවා නම් ඔබ ඉනස්සියලු ගැටළු වලින් උන්වහන්සේ නිදහස් කරන්නට යනවා. එනම් වැදගත් දෙයක් ප්‍රශ්නය කෙරේ බලන්නේ ජීවමාන දෙවියන් වහන්සේ කෙරේ අවධානය යොමු කරන්න හලෙලූයා දයාබර සුදු වූ ධර්මිෂ්ඨ දිවි පියාණනි අපගේ ස්වාමි වූ යේසුස් වහන්සේගේ නාමයෙන් මේ රාත්‍රියේ මේ යාඥාවට සවන්දුන සෑම ජීවිතයක් බාරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ දිහා බලන්න යන්නේ ඔවුන් බලන්න යන්නේ ඔබ වහන්සේ දිහා ස්වාමිනි දැන් ඔබගේ හස්තය හේ දිගුණ හස්තේ ස්වාමිනි ස්පර්ශ කළ මැනව රිමන්ද කළබා සරමරියන් කුරලද මාංශකලබා රේකකකකමලන්දු රිබබා මක්කසකරබරියන් නිදහස් කරන මේ රාත්‍රියේ ආර්ථික ගැටලු සම්පූර්ණ නිදහස් මේ රාත්‍රියේ රෝග සුව වෙන මේ රාත්‍රියේ යේසුස් වහන්සේගේ නාමයෙන් ජීවමාන දෙවියන් වහන්සේගේ බලය නිදහස් කරන මේ රාත්‍රියේ පෞලේ සියලු දෙනා මත සතුට සමාදානයේ ප්‍රීතිය ක්‍රියාත්මක වේවා සමාදානයේ හැම ජීවිතයක් මත ක්‍රියාත්මක වේවා සියලු ගැටලු වලින් උන් නිදහස් කරනවා ඔබට විරුද්ධව තිබෙන සියලු අන්ධකාරික බාධාවල් පියන යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් පහවලා ගියාවයි නිදහස් කරනවා පවුරු කඩා දමනවා යේසුස් වහන්සේගේ නාමයෙන් බැමි ලෙහෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ජයග්‍රහයක ජීවිතයක් මේ රාත්‍රියේ සියලු දෙනා මත නිදහස් කරනවා ආශිර්වාද කරන්න අබ්බා පියාණනි දැන් ඔබේ දිව්‍ය අභිමුඛයේ යටහත් වෙනවා මේ රාත්‍රියේ සුවවර නිින්දක් දෙන්න පියාණනි යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් මේ සියලු කාරණාවල් අපි ඔබ වහන්සේට සෝනවා උතුම් දිවි පියාණනි හොඳයි මේ රාත්‍රී යාඥාවට සවන් දුන්න ඔබ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අද දවසේ ඉඳන් ඔබේ හදවතේ ඔබේ ආත්මය තුල එළිදරව්වක් ඇතුල් කරගන්න වැදගත් දෙයක් කුමක්ද ප්‍රශ්නය දිහා බලන්නට යන්නේ පරීක්ෂාව දිහා බලන්නට යන්නේ ගැටලුව දිහා බලන්නට යන්නේ ඔබේ ජීවමාන දිව්‍යන් වහන්සේ කෙරේ ඔබ බලන්නට යනවා ආමෙන් උන්වහන්සේගේ වචනේ මෙනෙහි කරන්ද ඔබ උන්වහන්සේව දකින්නට යනවා හාලෙලූයා උන්වහන්සේගේ වචනේ තුල උන්වහන්සේගෙන සඳහන් කර තිබෙනවා ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය උදයි මේ රාත්‍රියේ ප්‍රීතියෙන් ජීවත් වෙන්න වැදගත් වූ එළිදරව්ව නම් ඔබ ප්‍රශ්නේ දිහා නොවේ දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ අවධානය යොමු කරන්න ඒ සියලු දේවල් වලින් උන්වහන්සේ ඔබේ ජීවිතයට ජයග්‍රහණ නිදහස් කර තිබෙනවා ඔබ සියලු දිනාට මේ සුභිතයි